Sir. Kitty. මොකද? මොකද ෆෝන් එක වැඩ නැත්තේ? ෆෝන් එක වැඩ නැහැ ළමයා ක්ලිනික් කරන් ගියපු දවසේ. ඒ නම්බර් ලියාගන්න නැහැ නේ මම. ෆෝන් එක වැඩ නැහැ සෙනග හරියට. ෆෝන් එක ගන්න. අපි මේ බය වෙලා හිටියේ මොකද වෙලා තියෙන්නේ කියලා. කොයි වෙලාවෙ හරි ගත්තද? ඉතින් මට කතා කරන්න ෆෝන් නම්බර් එකක් නැහැ. මම ලියාගන්න නම් එක නම්බරයක්වත්. ඊට පස්සේ මේ ඉතින් නිකන් හරි කාගේ හරි YouTube එකට ගිහලා බලන්න තිබ්බනේ මගේ නම්බරේ තියෙනවානේ. YouTube එකේ? ඔව්. අර අර කඩේ හැබැයි කරාන්න නැන්ද කිව්වා මේ මොනවද? එයාත් කිව්වා එයාට වුණොත් ඩවුන්ලෝඩ් කරලා නම්බරේ දෙන්නම් කිව්වා මට අද්ද කිව්වේ. එයා අදයි යනවා කිව්වා කොහෙද රුවන්වැලි සෑයට පොවේනේ. ඇවිදිලා චෙක් කරලා දෙන්නම් කිව්වා. මගේ හිත කියනවා කිව්වා උනට කොහෙලා හරි සාරා එනවා කියලා. මම ඒ නම්බර කියලා ආවේ. ඇත්තටම බලන්නකෝ කියන බොරු. සත්‍යකින්ම දැන් මේ හදනේම කොහොමද හදන්නේ? ඔයා ෆෝන් එක ඔෆ් කරගත්තාම මම ඕක් කරලා නෙමෙයි ෆෝන් එක වැටිලා මම ගත්ත දැන් සල්ලි ගත්ත දෙයකට. ඇතුල් බබා කොහොමද? ඈ මොකද්ද මේ දීලා තියෙන්නේ? කොහොමද ලයිට් එක ගන්නෙන්ද? ලයිට් එක තියෙන ඉඳන් නෙමෙයි ස්ටෙප් එක. ඔය යාර වක්කව හයිට් එකද ඉතුරු ටික ගන්න ගියම මාදි කම. හලෝ ලොකු බබෙකුත් ඉන්නවා ඈ මං ඕකට ගිය මං නිදි ගන්න ගියා යත් එක්කලා අර මේ දවස්වල මට සුට්ටක් බය හිතුණා ඊට පස්සේ මං ගියා එතෙන්ට නිදි ගන්න මගේ බෙල්ල මිරිකුව කියන්න කරේ බෙල්ල මිරිකුව ඔව් බෙල්ල මිරිකුව මං බැස්සා මං බිම නිදි යන්නේ මේක එන්න දෙන්නේ නැහැ නෑ නෑ මේ ඔයාගේ සූප්පුව සතර මතයි මේ දෙන්න දෙන්නම් බෝ එක ඉවර වෙලා ඈ ආ ඇතුම් බබගේ උපන් දිනේ කවද්ද? පෙබරවාරි 8. පෙබරවාරි 8. ආ. වැඩ කවන්නද එහෙනම් ගෙනල්ලා? කවන්න කවන්න. ආවෝ ඉතින්. උස්සන්න නැතු ඔහොම කවනවද? ඒ පුරුදුයි නේ. ඔව්. ඒ පොඩි දවසම නැහැටි. පොඩි දවස ගෑවේ නේ. අවුරුදු 9කින් පස්සේ ගෑවේ. ආ එහෙමද? ඔව්. එතකම සූපෙන් කිරි දුන්නේ. තවට සූපෙන් කිරි තමයි දෙන්නේ. තව සූපින් කිරි දෙන්නේ? ඔව් මේ කිරි එක ඊයේ රැබිවේ මම මට හොදන්න කියලා කිව්නේ මේ. ක? මේ ඊයේ රැබිවේ එක. තව හේදෙන්නේ. කොහොමද කියන්නේ? මොනවද දෙන්නේ කිරි පිටි එක? නෙස්ට්‍රේ දැන් දෙන්නේ. ඉස්සර දුන්නේ අය සලගෙන දුන්නේ. ගොඩෝ ගෙන දුන්න මතකද මේ මොනවද ඒවට කියන්නේ අර 4-10 ඒවා? මොනවද? එක සැරේ ටින් 7ක් ගෙනා මට මතකයි. මොනවද ඒවට කියන්නේ? සස්තජන් සස්තජ ආ ආ මේක මොනවද කියන්නේ කියලා ඒ සිම් එක හරි මට දෙන්න කියලා ෆෝන් එක වඩන්නේ නැහැ නේ අර නම්බර ටික. ඉතින් ඔක ගෑස් ලීප කරුණා කිව්වනේ. ඔව් මිස්ටර්. ආ ඔන්න එහෙනම් ගෑස් ලීපක් ගෙනාවා. අලුතෙන් ගෙනවද? ඔව්. අපරාදී අරගෙන. එතන නේද නාවන තැන? ඔව් සර්. මෙතන නේද දැන් දැනටත් නාවන්නේ? අදටත් නාවන්නේ මෙතන. අදටත් තාම නාවන්නේ මෙතන. ඔව්. අදට බාසුන්නේ අපිට මේ මේ මෙතන දැන් ඇත්තටම නාවන්න ලොකු අපහසුතාවයකින් ඉන්නේ. ඔව්. ඉතින් මේ වැස්සත් එක්ක මේක වැඩේ කරගන්න බැරි වුණේ. මේ දැන් වැස්ස පායලා තියෙන. අපිට වර්ෂාවෙන් බාධාවත් නැතුණු තව කොච්චර දවසකින් ඉවර කරලා දෙන්න පුළුවන්ද? සති දෙකක් පරිම සති දෙකක් විතර දිගටම වැඩ කරගන්න පුළුවන් වුණොත් නෑ උපරිම උපරිම කියන්නේ දැන් වැස්සත් එක්ක අල්ලලා මම කිව්වේ හා දවස් දෙකක් වත් බැරි වුණොත් වැඩ කරගන්න ඔව් ඒවත් එක්ක නිකන් හිතලා ඔව් හරි දැන් මොකද හිතන්නේ ඔයාගේ මේ මේ වෙන වැඩ කටයුතු ටිකත් එක්ක මොන වගේ සතුටක්ද තියෙන්නේ කොහොමද හිතා ගන්න බැරි කියා ගන්න බැරි සතුටක් තමයි ඉතින් තියෙන්නේ මේ කඩේ දවස් දෙකක් උනක් කරා මේ ගෑස් ලිප කරන හින්දා නැවතුණේ ඔව් මේ අලුතෙන් ආයෙ පටන් අරගෙන ඉතින් දැන් අලුතෙන් සර් ගෑස් ලිප දුන්නා මේ මෙතන හදලා වැස්ස හින්දා නැවතුවා
Kamari hadra dena madam ta australia ave ramani madam neda me ramani madam ta godak prinsip denawa yage hadu wadu demopiyanta prinsip denawa visheshayenma ramani veeraratna madam ge duwa tama me sandaha sampurna daayakatwe daranne shamali madam ge duwa shamali nistat godak prinsip denawa yana yantana hariyanna ona wetna hunaga kinwat awwa kinwat eyalata kisim karadarak wenna pa kiyala man nitharam paathana karanawa ada neme eda indala magith ekka hidu mata udaw karapu hamotam man nitharam pindenawa sir aawat nathak sir sir tama man godak pindenne sir nisa sir ge margin tama me hama deyama mata labune ithin man hamathissema mage hite baktiye hamotama tiyenawa me kadeth man karagena yanawa dan ithin gas libat hambunane dan gadala business ekema dasala nawaththala me dawasala nawaththuwa sir mokada wahinawane gadala kapanna ba madu hada gatta මේ මඩු හදන්නත් සර් ගොඩක් උදව් කරා මට. ඒකටත් ගොඩක් පිං. මේ ඒ වගේම ස්තුති කරනවා පිං දෙනවා. ඉතින් මේ ඇත්තටම ජීවිතය ගොඩක් වෙනස් වුණා සර් අපේ ජීවිතේට ලං වුණාට පස්සේ. කියන්නේ සර් දවි කෙනෙක් වගේ මටත් මගේ දරුවට පිට වුණා. ඒ වගේ මැඩම් සර්ගේ දරුවෝ ඔක්කොටම දෙමෝ කියන්න. සේටම් පිං දෙන්න තමයි ඉතින් මට තියෙන්නේ. මට උදව් කර රුපියලකින් හරි උදව් කරා නම් ඒ හැමෝටමත් වචනකින් හරි උදව් කරා නම් ඒ හැමෝටමත් හිත දහිරමත් කරපු හැමෝටමත් මම පිං දෙනවා. ඒ ශක්තිය තමයි මම අත්‍ය ජීවත් වෙන්නේ. Adi mam pri me me behete ke eli tiyan da bae me maasa tunakata tunan tunata klinik gen yanne me behete ke diyena eli tiyan bae me fridge ekak gatta ekkene dunna mata me 57 kata gatta kiwa ya gaddi dan man ekai ganak ena thuwa mata 50k denne kiwa man 37k ena kam me kota gewala tiyena tika tika thin gewana hoya ganne fridge ekata tika tika gewana oh sir ithin me hama ekata ma sakti dahira labuna ithin sir ගේ උදව් අනෝ තමයි සර් වටේ ඉන්න ඇත් එක්කලාම ඒ හැමෝටම ඉතින් මම පින් දෙනවා පින් දෙන එක නවත්තලා නෑ ඉතින් එදා ඉඳලම අද වෙනකන් උදව් කරන අයට හැමදාම හරි අපි බොහොම ඉක්මනින් මේ හදාගමුක ඉතුරු වැඩ ටික මේ ඉතින් සදාට මම ජීවතුන් අතර ඉන්නකම්ම මේ සර්වත් සර්ගේ දරුවා සර් මැඩම් එතකොට මට උදව් කරපු අය මගේ හිතේ අයියට වටේ හිටපු අය ඒ හැමෝටම මම ස්තුති කරනවා පින් දෙනවා ඔය ඉතින් හිටියනේ අරමුණක් නැහැ. ඉතින් හම්බ කරන දේ ඉතින් හම්බ කරන්නේ නැත්තේ නෑ. ඔව් මහන්සි වුණා. දැක්ක ඉතින් ගස් ගල් උඩත් එකේ ගියා. ඔව් ඉතින්. දැන් ඒ වගේම බේරුණා. ඇත්තටම ගස් නැගින හැම කාලෙකින්. නෙගව ගන්න ගින් දර පෙරුණේ කාලෙකින්. කාග කුලියකට ගියන කාලෙකින් මංගව වැඩ කරා පවු තුන හතර. ඔයාලගේ වැඩ කරන්නේ වාගෙන් ජීවත් වුණා පවුල. ඔව් ඔව්. අපිට හරි සන්තෝෂයි. පවු තුන හතරම ජීවත් වුණා. ඉතින් ඒගොල්ලෝ දැන් ආපහු එයි ඉතින් වහිනකොට මේ වැස පෑවට පස්සේ වහින් දින්දන් නැවතුනේ. ඒගොල්ලොත් මේ ලස්සේ පනර ගත්තා ඉන්නවා මගේ මා පඩි පඩි ඔව් දුන්න මම සන්තෝෂයි ඉතින් නේද ඇත්තටම ඔව් ඉතින් ඇත්තටම සතුටුයි සතුටුයි ඉතින් ඒක හැම දෙයකටම පින් දෙන්න මම සර්ට සර් මම හැම දෙයක්ම කිව්වා නොපෙන දෙවියන් අතරේ පේන දෙවියන් සර් කියලා ඉතින් හැම දෙයක්ම මම ඒක කියනවා සර් ඉන්න තැන සර් ගම උඩ නැමේ මේ ගමෙන් මම උඩ බලේ මම කොච්චර සර් ගැන කියනවා බොහොම ස්තුතියි ඉතින් හැමදාම වගේ කොහොමත්ම අපිට ආශිර්වාද කරා අද අපි ඉන්නේ කොහෙද කියලා කියන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මම අර කියන මගේ නාලිකාවට හමු වුණු බොහොම ධෛර්යවන්තම බොහොම ශක්තිමත්ම ගැහණිය කිව්වොත් ඒ තමයි පැතුම් බබාගේ අම්මා මොකද මම දැකපු අම්මා කෙනෙක් නම් මං හැමදාම කතා කරන්නේ තවත් කෙනෙකුට උදාහරණයකට හරි දෙන්නේ කවුරු හරි කම්මැලිකමින් හිටියොත් මං උදාහරණයකට දෙන්නේ ඔන්න බලන්න සාලිය වැවේ පැතුම් බබාගේ අම්මගේ වීඩියෝ එක කියලා කියන්නේ
ඒ තරමටම රටට ලෝකෙට බොහොම ආදර්ශමත් මවක් බලන්න තමා අද වැනි උතුම් පොහෝ දිනක අපි මේ සාලිය රැවට ආවේ. අද දුර බැහැර ගෙවාගෙන ආවා. මොකද අපි පසුගිය දිනක පටන් ගත්තා මේ අම්මගේ බාත්รูම් එක සහ කාමරය හදලා දෙන වැඩසටහන. ඉතින් අපිට මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දෙනවා ඕස්ට්‍රේලියාවේ ශාමලි දියණිය රමණී වීරරත්න මහත්මියගේ. ඉතින් බොහොම ආදරෙන් අපි මතක් කරනවා අපි යන එන තැන හැමදාම සිඩ්නි වල ඉන්න රමණී වීරරත්න මහත්මිය කියවෙනවා. මොකද ඒ තරමට මේ සමාජයට මේ රටට ලොකු පිං ඇති වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ අතරේ මේ පැතුම් බබාගේ මේ අම්මට පැතුම් බබාට තාම අපි මේ බිම තියාගෙන තමයි මේ පැතුම් බබාව නාවන්නේ. දැන් ගොඩක් ලොකු දරුවෙක්. අම්මා එන්නෙන්ද අම්මා වයසට යනවා කියන්නත් බෑ අපිට. තව තව ශක්තිය යෝධ බල ශක්තිය ලැබෙන්න ඕනේ. කෙසේ වෙතත් අපි ඇත්ත වසන් කරන්න බෑ. එන්නෙන්ද අම්මටත් සමහර අවස්ථා තියෙනවා. දැන් බබා උස්ස ගන්න අමාරුයි. මොකද එයා වැඩෙනවා. එයාගේ කටයුතු ටික කරගන්න බැරුණාට දරුවා හැදෙනවා. මොකද මේ අම්මා වේලක් නොකා හරි දරුවගේ වේල සම්පූර්ණ කරන්න උත්සාහ කරන මවක්. අපි දැන් එනකොටත් අද කව කවා හිටියේ. ඉතින් ඒක නිසා ඒ ආදරයේ සෙනෙහස සදාකල්ම රැඳෙන්න කියලා තමයි අද වැනි උතුම් පොහෝ දිනක අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ අම්මට වෙනදටත් වඩා තවත් ශක්තිමත්කමත් ඒ වගේම නිරෝගී සුවයත් තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඇත්තටම අද කන්න බොන්න බඩු ගේන්නත් අපිට උදව් කරා රමණී වීරරත්න මහත්මිය ශාමලි දියණිය. ඉතින් බොහොම පින් දෙනවා අද වැනි දවසක අද උදෑසනත් අපිත් එක්ක කතා කළා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි බාස්සුන් නායකෙන් අහනකොට අපිට කිව්ව තව සති දෙකක් විතර ඇතුළත මේ වැඩ කටයුතු ටික ඉවර කරන්න පුළුවන් කියලා. ඉතින් බොහොම ඉක්මනින් අපි මේ සාලිය වැවේ පැතුම් බබාගේ මේ බාත්รูම් එක සහ කාමරය හදලා ඉවර කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් මේ සඳහා මං හිතන්නේ නොයෙකුත් අවුරින් මේ කඩ දාගන්න ඒ වගේම මේ අම්මගේ අනිකුත් වැඩ කටයුතු කරගන්න මං හිතන්නේ ගොඩක් දෙනා අපිට උදව් කරා. ඒ හැමෝගෙම නම් කියන්න බැරි තරමට උදව් කරා. මොකද මුල ඉඳලම මේ අම්මට ශක්තියක් ධෛර්යයක් වුණු හැමෝම මම කියන්න ඕනේ නැහැ මේ අම්මා ආපු වෙලේ ඉඳලම කියන්නේ ඒ හැමෝම මතක් කරනවා. ඉතින් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි මේ සඳහා අපිට දායකත්වය දරා දුන් මුල ඉඳලම මේ මෙතන හොයලා දුන්නු අයගේ ඉඳලා අපි හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද අද අම්මගේ කටින් කියනවා අපි නිසා අම්මා බොහොම ලස්සනට ජීවත් වෙනවා කියලා. ඉතින් ඒකම ඇති අපිට එම අහන්න. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපි දැනට සමුගන්නවා සාලිය වැව පැතුම් බබාගේ නිවසේ ඉඳලා.